හරි. මේක ලියන්න මෙහෙම. හරි. පඨන මාත්‍ර මතක ප්‍රරූපයක් වන අද මාතෘකාව ලියුව නේද? හරි. මාතෘකාව ලියද්දී කියන්න. පඨන මාත්‍ර මතක ප්‍රරූපයක් වන අතර පඨන මාත්‍ර මතක ප්‍රරූපයක් වන අතර විද්‍යුතය භාවිතයෙන් විද්‍යුතය භාවිතයෙන් විද්‍යුතය භාවිතයෙන් නැවත නැවත මකා ක්‍රමලේඛනය කළ හැකිය. මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ සම්පූර්ණ මතකය මැකීමෙන් තොරව කොටසක් පමණක් මකා ක්‍රමලේඛනය කළ හැකි වීමයි. මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ සම්පූර්ණ මතකයේ මැකීමෙන් තොරව කොටසක් පමණක් මකා ක්‍රමලේඛනය කළ හැකි වීමයි. ඔන්න එතන EEPRO සම්බන්ධ නැත්නම් විද්‍යුත් මැකිය හැකි ප්‍රාථමික පඨන මාත්‍ර මාර්ග සම්බන්ධයෙන් විස්තර ටික. දැන් ඔය කියපු ටික මම සාරාංශයක් විදියට නැවත චුට්ටක් මතක් කරලා දෙන්න. ඔය ලියපු තුන මම පැහැදිලි කරේ නෑනේ. මම නොට් එක තුන විතරයි. මම ඔය ටික සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරා. තුර සාරාංශයක් දෙන්න. ඔය කියපු ටික සාරාංශයක් මම කියන්න. පළවෙනි කෙනා පීරෝම්, ඊළඟ කෙනා EEPROM. මේක මොකද වෙන්නේ? නැවත මකන්න බෑ. හරිද? මෙයා එක්වරක් පමණක් මොනව කරන්න පුළුවන්ද? ක්‍රමලේඛනය කරන්න පුළුවන්. එකවරයි ක්‍රමලේඛනය කරන්න පුළුවන්. ආයයි මතක තියන්න බෑ. ලිව්වොත් සදහටම අර එච්චරමයි. සදහටම ඔබ මගේ කියන හැටි කියන්නේ දිහර එකටම එච්චරමයි. ආයෙ ආයෙ කියන්න බෑ. ඊට පස්සේ EEPROM කියන්නේ මොකද වෙන්නේ? මෙයා මතක ලියන්න පුළුවන්. හරි. මකා නැවත ලියන්න පුළුවන්. මකා නැවත ලියන්න පුළුවන්.
ඒ වගේම ආලෝක කිරණ අපි කො පාරජම්බුල කිරණ භාවිත කරනවා කියලා දත්ත ලියන. දත්ත ප්‍රවේශකම් සලියන. ඊට පස්සේ මේකේ අනිත් තව තමයි සම්පූර්ණ මතකයෙන් මකලා තමයි ලියන්න ඕන. සම්පූර්ණ මතකයෙන් මකලා ලියන්න ඕන. සම්පූර්ණ මතකයෙන් මකලා ලියන්න ඕන. හරිද? ඊට පස්සේ අනිත් කරුණ සම්පූර්ණ මතකයෙන් මකලා ලියන්න ඕන. ඉතල මෙන්න මේක. හරි. ඉතල ඊ ඉබ්‍රියෝ. මොකද වෙන්නේ? දැන් මේක මකමක ලියන්න පුළුවන් එකක් නේද? මකා නැවත ලියන්න පුළුවන් එකක්. නැවත ලියන්න පුළුවන්. ඒතර මකරේ භාවිත කරන්නේ මොනවද? විද්‍යුතය. විද්‍යුත තමයි භාවිත කරලා මකන්නේ හරියට. මේක නම් අර සම්පූර්ණ මතකේම මකල තමයි ආයියන් වෙන්නේ. නමුත් මෙයාගේ මොකද වෙන්නේ? කොටසක් වුවත් මකා ප්‍රබලයකින් කරන්න පුළුවන්. ත්‍රියේ මේ සම්පූර්ණ මතකය ඇතුළු මෙන්න මේක ඇල විතර වුණනම් මකලා ප්‍රමලීකණය කරන්න පුළුවන්. එතකොට ඔන්න ඕවා තමයි මේ ප්‍රාථමික පටරමාර්ථ මතක සම්බන්ධයෙන් කරන්න තියෙන කොටස් ටික. මොටි එක තමයි කරන්න දෙන කොටස් ටික. දොර මේක දැන් සාකච්ඡා කරලා ඉතින් මේ ටික මම දැන් ආයෙත් කරන්න යන්නේ මම දැන් ඔක. අද මේමයි නම දානකොට කවුරු ලොග් එක දුන්නා මම යාව මේ සස්පෙන්ඩ් කරා. ඒ සස්පෙන්ඩ් කරාම ආයි මේ මගේ කිසිම ක්ලාසෙක ජොයින් වෙන්න බෑ අපි. එකිට නම දාලා මේ ජොයින් වෙන කෙනා කවුද නැහැ මම. ඒක මම බැලුවේ නැහැ. ටෙක්සස් සර්කල් දැක්කේ කියන්නේ. සබ්ස්ක්‍රයිබ් කරා මේ ලින්ක් එක කිසිම ක්ලාස් එකේ ඉන්න බෑ මගේ එක. හරි. නැච් ඊට පස්සේ අනිත් කරුණ ඊගාවට අපි මේක තරදි අපිට තව කොටස් මේක තව දෙකක් විතර තියෙන ආජන උපාංග නරත්තුව ඒදි කරන්න විතරයි හරිද හරි ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ මේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ එඩිට් කර කොටස කරන්න විතරයි. හරි. මේකේ සසම් ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ කොටස කරන්න තියෙන සසම්භාව්‍ය මේ ප්‍රවේශ මතක කරන්නේ දැන් මේ හරි දෙකක් කරා මේදී ඊට පස්සේ නැෂනෝන මතකත් සම්බන්ධයෙන් කරා. ඊගාට මෙන්න මේක මේ අනිත් ආචර ප්‍රංග සම්බන්ධයෙන් කරන්න දෙයක් නැහැ. අනිත් ඒවා මොනවද? නැෂනෝන ඊටව තියෙන්නේ දුරද මේ දුරදැටිය. තවම කැගෙඩි දෙන්නේ නැහැ හරි මේ ඊට පස්සේ තව එකක් තියෙන මේ අනුක්‍රමික ප්‍රවේශය සහ අහම් ප්‍රවේශ සම්බන්ධයි මම කලින් කියලා දුන්නා නමුත් මේක දැන් සිලබස් එකේ තියෙන අවසාන එක සාකච්ඡා කරන මම ඒ ටික උගලට මේ මෙන්න අහගෙන මම ලියලා දෙන්න ඒකේ තියෙන ටික ලියලා දෙන්න මම කතා කරේ එකක් තමයි අහම් ප්‍රවේශය අනිත් එක අනුක්‍රම ප්‍රවේශය අනුක්‍රම ප්‍රවේශ උදාහරණ කිව්ව මොනවද ඉතින් අර දත්ත ප්‍රවේශ කරන්න ඕනේ නම් පිළිවෙලින් යන්න ඕනේ කිව්වා මොනවද ඒක දෙවියන් යන මොනවද? ඒක තමයි මොන චුම්බක පටි. දැන් උදාහරණයක් අර කැසට් රෙකෝඩර් එක නේද කැසට් පීස් එක. කැසට් පීස් එක කොහොම නේද ටේප් එක කොහොමද කියලා තියෙන්නේ නේද? ඒතර මේකේ මේ සින්දුව තියෙන්නේ. පටන් ගත්ත හරියටම නේද මේ ටේප් එක සම්පූර්ණයෙන් ඔතනම පටන් ගත්ත හරියට නිකන් එහා පැත්තට ලකනවා. ඒක උඩ තමයි ගන්න විදිහ.
හින්දා මෙන්න මේ අනුක්‍රම ප්‍රවේශ අනුක්‍රම ප්‍රවේශ අහම් ප්‍රවේශ කියන්නේ මොකද වෙන්නේ දැන් මේක මා රූප සරණ පෙන්නන එතකොට ඉමු කරමු ඒක සම්මතේ නෝට් එක මේකේ තියෙනක මම පොරලියව දෙන්න මාතෘකාවලිය මතක ප්‍රවේශ ක්‍රම කියලා පොඩ්ඩක් මම පොඩ්ඩක් මේක පෙන්නන්න උගලටද ඒක පෙන්නන්න දෙයක් බාර ගන්න පුළුවන් මතක ප්‍රවේශ ක්‍රම හරි ඉක්මනට ඔක ලියාගෙන මේකේ මේ මෙන්න මේක සම්බන්ධයෙන් ටගල් මේක මම කියලා දීලා තියෙන්නේ හරි කොයි නෝට් එකක් කොහමද ගන්න මේ පොත රූප දෙකක් පුළුවන් නම් හිතියත් නේද මම කියන්නේ මේ රූප දෙක වම් බෝඩේ දාන්න වඩා මේක වඩා හොඳයි කියලා කිව්වෙ මේක දුන්නු මේක ලියාගන්න දැන් කොහමද නැව සාකච්ඡා කරන්න යන්නේ හැමදේ මේ අපි කලින් මේක සාකච්ඡා කරපු හින්දා හරිද මම ඔයගොල්ලන්ට මේක ලියාගන්න දෙන්නම් ඉරණි සාපිත ඉරණි පකේ ගන්න නැහැ. හරි ඔබ සලන්ද තකලා දෙන්න. ඊට පස්සේ සිලබස් එකට ගියොත් දැන් ඔය වෙනම ටීචර්ස් ගයිඩ් එක හරිද? සිලබස් එකට ගියොත් සිලබස් එකේ බා ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. හරි. සිලබස් එකේ තියෙන ද්විතීක ආචරණ සම්බන්ධයෙන් හරි ද්විතීක ආචරණ කියන්නේ මේ මොනවද? හරි. ප්‍රශ්න කියන්න ගමු මෙහෙම. ප්‍රශ්න කියන්න මේක ප්‍රශ්න කරගෙන කියලා දෙන්න. ප්‍රශ්න කියලා ගමු ද්විතීක ආචර උපාංග ද්විතීක ආචර උපාංග ද්විතීක ආචර උපාංග ප්‍රශ්න කියන ද්විතීක ආචර උපාංග ද්විතීක ආචර උපාංග නම් කරන්නට මොනවද ද්විතීක ආචර උපාංග කියෙන් බා අද පොඩ්ඩක් වැස්ස නිසා සිග්නල් මේ ස්ථිර නැහැ අකන්න දැන් අන්දර මේ හරිද මට පේනවා මට මැසේජ් එකේනවනේ සිග්නල් අස්චර විතර මන්දර සැරේ සැරේ උගුරට කැඩි කැඩි ඇහෙන්නේ කියලා අද මොනව හරි එහෙම මේ ඇහෙන්නේ වැඩි දෙයක් තිබුණා මැසේජ් මට මැසේජ් එක දාන්න මම හිතුවා ආයෙත් එක නැවත කියන්නම් හරි නැවත කියන්නම් මොනව හරි මේ කියන්නේ නැති මොනව හරි ගැටළු සාකච්ඡාවක් ආවොත් එවුන නැත්නම් තුනොත් ආයෙත් අහන්න මම කියන්නම් පොඩ්ඩක් නැවත ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු මොනවද බං ලියාගෙන ඉන්නේ ද්විතීක ආචර උපාංග මොනවද ද්විතීක ආචර උපාංග මොනවද දෙන්නම ප්‍රධාන පරිගණකයේ ප්‍රධාන මතකය කවුද දැන් අපි ඕගොල්ලන්ගේ අහගවම්ම නම් පරිගණක ප්‍රධාන මතක කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක දැන් ධර්ම දරුවෝ පරිගණක ප්‍රධාන මතක කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකනේ ඔහොත් ප්‍රධාන මතක කියන්නේ RAM එක සම්බන්ධ ප්‍රවේශ මතකය හරි ඒකෙත් මොනවද RAM එක විදිහට තියෙන්නේ නැහැ මොනවද තියෙන්නේ DRAM තියෙන්නේ DRAM ඒකෙත් අපි ගුවා DDR එල් සමූහත කලින් සම්බන්ධ ප්‍රවේශ මතකය තියෙන්නේ SD මතක තියෙන හරි ඊට පස්සේ මෙන්න අපි හරි මෙන්න අර හાર્ඩ් ඩිස්ක් එක නැත්තම් දෘඩ තැටි තව තමයි චුම්බක පටි තව සැලී මතක සැලී මතක හරි ඔන්න ඔය වගේ ඉස්සරහට අපි ගන්න පුළුවන් ද්විතීක ආචරණ එතකොට මේ දෙවෙනි පාඩමත් ඉවරයි දෙවෙනි පාඩම ඉවරයි. එතකොට ගොඩක් වෙලාවට දැන් කවුද මේ ප්‍රතිපද හැරෙන්න අනිත් අයට දැන් අර හම්බන්ත සෙජෝයි සුන්දරාටම කාගේ හද කමුදුරයි කවිසේ කටියෙම ලියන්න පුළුවන් දෙවෙනි පාඩේ පේපර් එක. පළවෙනි පාඩේ පේපර් දුන්නානේ. ඒ වගේ දැන් ඊළඟට මම එන දවස දෙන්නම් මම කර විනාඩි 10 10 එක එකයි දැන් දෙවෙනි පාඩේ පේපර් එක දෙන්නම්. මේ පාඩම ඉවරයි. දෙවෙනි පාඩේ පේපර් දෙන්න. ඒකත් එක්ක ලියුම් ටිකක් අරගෙන එන්නම් ඊළඟ දවස් මම එදි කොමත් මට මේ මාසෙත් නම් එන මේකක් නෑ ලබන මාසෙත් පළවෙනි සතියේ එන බැරි වෙයි. හරි. තුන්වෙනි සතියේ වගේ තුන දෙවෙනි සතියේ හරි තුන්වෙනි සතියේ හරි මම
එන්නම් ඩියුටි එක යද්දි කුමාරගේ පේපර් එක පිටරගෙන ඉතර කල් වෙලාවක් තියෙනවා සිල්ඩේ පඩම් කරලා කියන්න හරි එහෙනම් මම අදට මේ කොටස නවත්තන්න ඒක ඊළඟ දවස් පටන් ගන්නවා තුන්වෙනි පාඩම ඊළඟ පාඩම ඊළඟ දවස් ඊළඟ දවසේ පටන් ගන්නවා තුන්වෙනි පාඩම